दीर्घ काल अर्शस रोगी जीवत्न रोगी ඔබලඟට ආවෝ. සෝ අපි අවුරුදු ගණන් බෙහෙත් දෙන්නේ නැහැ. නැහැ. හා හා. සමහරට සතියයි දෙකයි. පරම්පරාවෙන් එනවාද? පරම්පරා අනිවාර්යෙන් එනවා. දැන් සමහර අයගේ අදෝ මාර්ගයෙන් හෝ ගාන ලේ යනවා. තා සුළුතරයකට කැන්සර් එනවා. හාල්නස කන බෙහෙත ආපු ගම දෙන්නත් බෑ. එක බෙහෙත් එකම ලේ යන එක නතර වෙනවා. එක බෙහෙත් එකේ ලේ යන එක නතර වෙනවා. ඔච්චර ගියා. කෙනෙක් අර්ශස් රෝගියෙක් නොවි ඉන්න නම් කොහොමද ජීවත් වෙන්න ඕනේ? අවබෝධයක් නැති නිසා අවේලාවේ ආහාර ගන්නවා. ඉතාම නරක තත්ත්වයක්. තව කණ්ඩායමක් ඉන්නවා ආහාර ගන්න අතරේ වතුර බොනවා ආහාර අරන් ඉවරෙච්ච ගමන් වතුර බොන එකත් නරක තත්ත්වයක්. නමුත් අපි ගාවදීන බහුතරයක් ඔය අන්නාසි අච්චාරු විස දැල්ල කෙලවල්ලු බලමාලු මුරුංගදෙල් කිරියල ඒ වගේ වගේ වැලකිලා තමයි එන්නේ. අද අර්ශස් තියෙන කෙනෙකුට බගන්දරා හැදීමේ සෑදීමේ ප්‍රවණතාවයක් තියෙනවද? ඕ ඔබ රෝගීන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සුව කරලා තියෙනවා. මේ සිදුරක් වහන්නේ කොහොමද? සාර නූලක් නොදා ඒ කුණ කපලා කොස්ස අයින් කරලා තුවාලයේ සුවකරන තෙල් සහ බෙහෙත් වර්ග බැඳීමයි. දැන් අද සමාජයේ ලෙඩ රෝග තියෙනවනේ බෝ නොවෙන රෝග. ඒ අතරේ මේ වසංගතයක් වාගේ සමාජය තුල පැතිරිලා යන රෝග තත්ත්වයක්. අපි උදාහරණයකට අපි 10 දිනක් අරගෙන බැලුවොත් ඔය 10 දිනකින් 5-6 දිනකටවත් මෙම රෝගය තියෙනවා. මොකද්ද? අර්ශස්. දැන් අර්ශස් රෝගය අපේ හෙළ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලින් සුවපත් කරන්න පුළුවන්ද? මේ වෙනකොට ඔය ඔපරේෂන් කරලවත් හොඳ කරගන්න බැරි විච්ච බොහොම බරපතල මට්ටමේ අර්ශස් රෝගීන් අතිවිශාල ප්‍රමාණයක් සුවපත් කරපු කෙනෙක්. දන්නවද හොඳම වැඩේ? ඔය කිතුල් හකුරු ග්‍රෑම් 250කුත් කන්න තියෙනවා මේ ප්‍රතිකාරවලදී. ඒ විතරක් නෙමෙයි අමුහල් මැස්සෝ ග්‍රෑම් 500කුත් උයලා කන්න තියෙනවා. ඈ පුදුමයි නේද? ඉතින් වෛද්‍යවරයා ළඟ තියාගෙන මම මොකටද තවත් කතා කරන්නේ? ඉතින් එතුමා ඉන්නවා මගේ ළඟම පාරම්පරික ඒ වගේම ආයුර්වේද වෛද්‍ය S.W. රත්නායක මහත්මයා. ඉතින් ආයුබෝවන් ඔබතුමාට. දීර්ඝ කාලයක් අර්ශස් රෝගියත් එක්ක ජීවත් වෙන රෝගියෙක් ඔබ ළඟට ආවෝ. එවැනි අර්ශස් තත්ත්වයක් ටිකක් බරපතල මට්ටමේ අර්ශස් තත්ත්වයක් සම්පූර්ණයෙන් සුව කරන්න කොච්චර විතර කාලයක් ගත වෙනවද? ඕ දැන් උදාහරණයක් හැටියට සමහර අය දින මේ ගෙඩි පොකුරක් එළියට ඇවිල්ලා ඒක හැබැයි ආවේ ළඟ කාල ළඟකදී. මොකක් හරි කෑවා බීවා මොන හරි දෙයක් වුණා ඒ හේතුවක් එක්ක මේක මුල් වෙලා වැසිකිළියද්දි මලබද්ධය වගේ ආවා තැටමුව ගෙඩි පොකුරක් එළියට පැන්නා. දැන් මේක අධික වේදනාවයි කැක්කුමයි. මෙවැනි රෝගීන්ව සුව කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ. සමහරට සතියයි දෙකයි. මොකද මේක මේ කාලයක් තිස්සේ නම් එළිය තිබුණ දෙයක්වත් එළියට ආපු දෙයක්වත් නෙවෙයි. ඒකුට ඒ වගේ රෝගීකට අපිට වැඩි කාලයක් යන්නේ නැහැ. රෝගියා ගොඩාක් බය වුණාට. රෝගියෙකුට බය නැට. නමුත් තව තියෙනවා අවසාන වලි වලින් අරසස් අංගුර හැදිලා ඒක කාලයක් තිස්සේ නම් එළියට එනවා ඇතුළට යනවා එළියට එනවා ඇතුළට යනවා එළියට එනවා. ඒකට ඒ වගේ අරසස් අංගුර වලට ටික කාලයක් සමහරට මාසයක් එකමාරක් දෙකක් වෙන්නත් පුළුවන්. ඒවට කඳට එහෙම නැත්නම් ඇඟට බෙහෙත් දෙන අතරේ අදෝ මාර්ගයට ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. ඊට අමතරව සමහර අරසස් අංගුර දෙනවා ඇතුළට යන්නේ නැහැ එළියම තියෙනවා. එකොට මේ එළිය වාතාශ්‍රයට මූ වෙලා ඒවත් තද වෙලා gadu බවට පත් වෙලා ඝනකම් වෙලා එකොට ඒවට කරන්න ප්‍රතිකාර ටිකක් අරට වඩා මෙහෙස දානවා. සාමාන්‍ය අපි පොදුවේ ගත්තාම ඒක මාස කීපයක කාලයක් පුළුවන් ගතන්න පුළුවන්. හා හා මාස කීපයකින් හොඳ කරන්න පුළුවන්. කියන අවුරුදු ගානක් පරම වේවි යන රෝගීන් ඔබ පුළුවන්. ආ එහේ මාස කීපයකින් සුව අපි අවුරුදු ගානක් බෙහෙත් දෙන්නේ නැහැ. නැහැ. හා හා. ඒක වගකීමෙම කියන්න පුළුවන් නේද? පුළුවන්. හරි. නිවැරදිවම අර්ශස්මයි තියෙන්නේ කියන එක කොහමද අඳුරගන්නේ යම් කිසි කෙනෙක්? දැන් සමහර අයගේ දෙමව්පියන්ට අර්ශස් සත්‍ය තියෙනවා. ඒකට බහුතරයක් දරුවන් අර්ශසෝගේ ජානමය වශයෙන් එනවා. ඒක පරම්පරාවෙන් එනවාද? පරම්පරාව අනිවාර්යෙන් එනවා. ඊට අමතරව සුළුතරයකට තමයි එක එක හේතු කාරණා නිසා රැකියාව, රැකියා ස්වરૂපය, ගන්න ආහාර පාන, එයාගේ තියෙන අපත්‍ය විහරණ, වැරදි පුරුදු, ඒ වගේ දේවල් නිසා අර්ශස් හට ගන්න පුළුවන්. දැන් සමහර අයගේ අදෝ මාර්ගයෙන් හෝ ගාන ලේ යනවා. ඔව්. වෙන අරස සංගුර දැවිලි වේදනාවක් එක්කුන් නැහැ. හ්ම්. ඒක ඇවිල්ලා සමහර රක්ත අතිසාරය වෙන්නත් පුළුවන්, රක්තජ අරසස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක වෛද්‍යවරයා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න කිරීමකින් සහ සෝදිසි කිරීමකින් අඳුරගන්නේ මේක රක්ත අතිසාරයක්ද, රක්තජ අරසස්ද කියලා. දැන් මම කියන්නේ ලේ යෑම ගැන සම්බන්ධව ගත්තොත්. හ්ම්. ඊටමතු අරස සංගුර ගෙඩිය එළියට එනවා. ඒක අරසස්ම තමයි.
එහෙම නැතුව වෙන හේතුවක් නැහැ වෙන රෝගයක් නිසා නෙමෙයි අතලොස්සකට මොකද අපේ අත්දැකීම මම කතා කරන අතලොස්සකට තා සුළුතරයකට කැන්සර් එනවා ආහහා එහෙම රෝගියෙක්ව අඳුර ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ මට නම් අපි හැම අදෝ මාර්ගයකටම ඇඟිල්ල දාලා බල බල චෙක් කරන්නේ නැහැ අවශ්‍ය වුණොත් විතරයි නමුත් අපි රෝගියට පළවෙනි පාර බෙහෙත් එක දීලා එයා දෙවෙනි පාරත් ලේ යනවා කිව්වොත් ධර්මෝඩ ලේ ගිය කෙනෙකුට නම් අපි දෙවෙනි පාරකුත් බෙහෙත් දෙන්න ඉඩ තියෙනවා ඉතා කලාතුරකින් හැබැයි එයා තුන්වෙනි පාරත් වෙන ලේ යනකොත් අපි අනිවාර්ය පරීක්ෂා කරනවා ඒකට අපිට අහු වෙලා තියෙනවා දෙන්නේ තුන්දෙනෙක් මගේ මුළු ජීවිතේටම කැන්සර් දැන් අර්ශස් රෝගය දීර්ඝ කාලයක් ශරීරයේ ඇගේ පැවතුනොත් ඒක පිළිකාවක් බවට පත් වෙන හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම අර්ශස් කාලයක් තිබුණාම ඒක අර්බුදකාරී තත්ත්වයකට පත් වෙනවා ඒ කියන්නේ කාංකුරය තිබුණත් අංගුරය එක දෙක වෙන්න පුළුවන් දෙක හතර වෙන්න පුළුවන් වර්ධනය වෙන්න පුළුවන් ඒකත් අද මාර්ගය ඇහිරෙන්න පුළුවන් පොඩ්ඩක් බඩවැල පාත් වීම තිබුණොත් ඒක නොසලකා සිටීම බඩවැල සෑහෙන්න පාත් වෙන්න පුළුවන් ඒ වගේ මලබද්ධය දින නොසලකා හැරීම නිසා මලබද්ධය තැටීම කරන කොටගෙන රුධිරේ පිටවීමක් අර්ශ සංග්‍රහ හැදීම බඩවැල පාත් වීමක් දක්වා යන්නත් පුළුවන් ඒකුනේ සුළු දේ නොසලකා සිටීමේ දැන් වෛද්‍යතුමා දැන් මේ ගෙඩි එළියට එන එක තියෙනවනේ හැම අර්ශස් රෝගියෙක්ගේම ගෙඩි එළියට එන්නේ නැහැ ගෙඩි ඇතුලේ පිහිටන රෝගීනුත් ඉන්නවද ඒ රුධිර මාර්ගයේ ඇතුලේ පිටිවල ගෙඩි තියන අය ඔව් දැන් සාමාන්‍ය මුල් අවදීදිත් සාමාන්‍යයෙන් ගොඩක් අයගේ අර්ශ සංකුර එළියට එන්නේ නැහැ. ගොඩක් වෙලාට ලේ යෑමක්, දැවිල්ලක්, මලබද්ධයක් මුල්ම අවදීවල. ඊට පස්සේ ක්‍රමානුකූල කෙනෙක් කියන බුලම් මට මස් දැල්ලක් වගේ තියෙනවා කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියන බුලම් මට පොඩි අර්ශ සංකුරයක් ඇතුළේ තියෙනවා වගේ දැනෙනවා. වොෂ්රූම් එකට ගියාම. හැබැයි එළියට එන්නේ නැහැ මට දැනෙනවා. ඒකතර මල නිකන් අර හැඩතල වලට යනවා කියලා කියන්නේ. ඇතුළේ අර්ශ සංකුරයක් තිබුණාම තැඩතලයකට එන්න පුළුවන් ඒ මල ඔව් ඒ නිසා බුද්ධ මාර්ගයේ ඉදීමීමක් නිසා වෙන්නත් පුළුවන් බුද්ධ මාර්ගයේ අතලොස්සකට පිහිටීමකට එන්නත් පුළුවන් ඉතින් ඒක හැමෝටම ඒක හරිය රෝග පරීක්ෂාවක් නෙවතු හරියටම කියා ගන්න බෑ ඕකත් එක්කම වැදෙන දෙයක් තමයි මලබද්ධය කියන එක ඔව් අරසසෝල් දැන් සුස්කාරසස් කියන්නේ වාත ජරසස් වලට අනිවාර්යෙන් මලබද්ධය අධිකයි ආහ් ඊට පස්සේ කප ජරසස් වල සමහර අයගේ මල ඇලීමක් තියෙනවා මෙයා ඉටිටි වාගේ මල පිට වෙන්නේ නේද ඔව් ඔව් ඔන්න අරසස් රෝගය ඔබට තියෙනවා නම් එතුමන් කිව්වා මොන මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ කියලා දැන් නිකන් සංසන්දනය කරලා බලන්න මට මෙන්න මේ මේ තත්ත්වයන් තියෙනවාද කියලා. ඔය එතුමා දැන් ඔබේ මේකටම අදාළව මම දැක්ක ඔබ රෝගීන්ට නිර්දේශ කරනවා ක්‍රීම් එකක් තියෙනවා කඳට බොන්න දෙන බෙහෙත් තියෙනවා ඒ අතරේ අපේ මං වැඩසටහන පටන් ගන්නකොට කිව්වා මේ හාල් මැස්සු කතාවකුයි කිතුල් හකුරු කතාවකුයි ඒකත් පැහැදිලි කරන්න ඔබේ අර්ශස් රෝග ප්‍රතිකාර ක්‍රමේ පළවෙනි පියවර මොකක්ද? කියන්නේ රෝගියෙක් ඔබ මුණ ගැහෙන්න ආවට පස්සේ එතන ඉඳන් සුවපත් වීමේ කාල සීමාව දක්වා මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරන්නේ? ඔව් දැන් ඉස්සෙල්ලාම රෝගී කාගවම අපි ඒ රෝගියා වාඩි වෙන විදිහ පවා බලන් ඉන්නේ. වාඩි වෙනකොට. ඒකොට රෝගියා වාඩිලා එයාට දෙන ලොකුම අමාරු පළවෙනිම කියන්න ගන්නවා. විශේෂයෙන්ම මම රෝගියාට බලනවා මේ අරසස් රෝගී නිදානිය. මෙයාට මොකක්ද බලපාලා තියෙන්නේ? වාතයේද පිතද එහෙම නැත්නම් කප සෙම තත්ත්වයක්ද ඒක ප්‍රශ්න පරීක්ෂාවකින්ම නිකම්ම අහුවෙනවා. එහෙම නැත්නම් මෙයාගේ රැකියාව කොහොමද ඔය ෂිෆ්ට් එකට වැඩ කරන 8යි 10යි 10යි 6යි වගේ තියෙනවනේ. මෙයාගේ ආහාර රටාව මොන වගේද මේ ටික පොඩ්ඩක් අඳුර ගන්නවා. ඒකට සමහර අයට ඔය කිව්ව හාල් මැස්ස කන බෙහෙත ආපු ගම දෙන්නත් බෑ. උදාහරණයක් ඇටියට එක සරස පුට පාක කසායක් ඒකට ජීර්ණ පද්ධතිය හොඳට තියෙන්න ඕනේ ඒ බෙහෙත ඇඟට ගන්න. ඒ කිතුල් ලකුරු භාවිතා කරන්නත් හොඳට ශරීරෙම එක දිරව ගන්න. ඉතින් සමහර අයගේ අග්නිය දුර්වලයි. ආහාර දිරවීම දුර්වලයි. ගෑස්ට්‍රික් තියෙනවා, අතපය කැක්කුම්, සෙම තත්ත්වයන්, එහෙම නැත්නම් දිය වැඩියා තත්ත්වයන්. මේ මෙහෙම ඉන රෝගියෙක් එහෙම බරපතල විදිහට තියෙනවා මඩ දැනුනොත් මෙයාට මේ බෙහෙත් එක දෙන්න බෑ කියලා මම එයාට පළවෙනි පාර බෙහෙත දෙන්නේ නැහැ. එයාගේ ජීර්ණ පද්ධතිය හැදෙන්න බෙහෙත් ටිකක් දීලා යවනවා. හැබැයි ඒක හැමෝටම වෙන්නේ නැහැ. නැත්තම් ගොඩක් වෙලා ජීර්ණ පද්ධති ශක්තිමත් වගේ එන කෙනෙක් වුණොත් මම ওই කිව්වට සරස කසාය කියන බෙහෙත් එක අපි දෙනවා ගෙනියන්න. ගිහිල්ලා ඒක ගොඩක් වෙලා දෙන උදේ පාන්දර හිස් බඩ බෙහෙත් බෝතලෙම බොන්න කිතුල් ලකුණු 250ක් එක්ක. එහෙම කාලා පැය 8ක් ඉන්න තියෙනවා. ඊට පස්සේ අමෝහල් මෙස කන්න තියෙනවා. ඒකෙන් වෙන්නේ අපි දෙන මේ බෙහෙත් එකෙන් අර ඇතුලේ තියෙන ගෙඩි ඔක්කොම පරහු වෙනවා. දුර්වල වෙනවා. අර අමෝහල් මෙස කෑවාම ඒකේ කටුවලට මේ ගෙඩි කැඩෙනවා. ඒකට ඒකෙන් නොකඩන ගෙඩි වලට තමයි අපි තෙලක් හෝ ක්‍රීම් එකක් භාවිතා කරන්න දෙන්නේ. ඒක තමයි අපේ මූලික ප්‍රතිකාරය යන්නේ. එක බෙහෙත් එකම ලියන එක නතර වෙනවා. එක බෙහෙත් එකෙන් ලියන එක නතර වෙනවා. කොච්චර ගියත් සමහර වෙලාවට බෝතලයක් තරනවා කියලා ඒත් නතර වෙනවා.
එතකොට දැන් ඔබේ මේ ප්‍රතිකාර ක්‍රමෙන් ලේ අනේක වෙන්න පුළුවන් ගෙඩි එළියට එන එක බඩවැල පහත් වීම වගේ දේවල් මලබද්ධය වගේ දේවල් 100%ක් සුව වෙලා යනවා යනවා කාලයත් එක්ක යනවා ආ ආ දැන් මේ අපි කතා කරන්නේ මෙතුමා මේ ප්‍රතිකාර කරන්නේ දුම්පේ සහ ගම්පහ දුඹවැල කියලා දැන් ඔන්න ඔබට සුබ ආරංචියක් තියෙනවා කියන්නේ මෙතුමන් මහරගමටත් ඔන්න ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකන් දේශීය ආයුර්වේද වෛද්‍ය නිකේතනයට එනවා අපි තිරේ දැම්ම දුරකථන අංකයක් ඒ දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න එතකොට මෙතුමන් කරපු වීඩියෝස් සමාජ මාධ්‍යවල කරපු වීඩියෝස් ඒ වගේම ඒ ඒ ප්‍රතිකාර ඔව් ඒ ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානයේට අදාළ ලොකේෂන් එක ඒ සියලු විස්තර ටික ඔයාලට එනවා ඇත්තටම කතා කරන්න අවශ්‍යත් නැහැ තිරේ තියෙන වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් කතා කරන්න නමුත් තිරේ දුරකථන අංකයට WhatsApp message එකක් දැමු පමණින් මේ සියලු විස්තර ටික ශනිකව ඔබට එනවා වෛද්‍යතුමා ඔබ අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඔන්න අලුතෙන් වැඩ ආරම්භනවා අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක අපි ඒකට පුංචි විස්තරයක් කියමු මහරගම නේද ඊට කලින් කියන්න ඕන මම මෙතුවක්කල් දොම්පෙත් මගේ ඉන්න නිවසේ කරේ දොම්පෙත් දැන් අලුත් තැනකට යන්න අපි ලෑස්තිලා තියෙනවා මොකද මෙතෙන්ද අඳු මාර්ග පරීක්ෂාවක් වගේ දේවල් කරගන්න අපහසුතාවය නිසා එතනත් දැන් ඒ පහසුකම් ඇතුළු දැනකට යන්න ලෑස්තිලා තිනවා ඊට අමතරව කිව්ව ස්ථානයේ මහරගම එතන නේවාසික ප්‍රතිකාර ක්‍රමයක්ත් තියෙනවද තියෙනවද තියෙනවා එතන මම නම් හැමදාම එතන රැඳෙන්නේ නැහැ හැබැයි එතන කාර්ය මණ්ඩලයක් ඉන්නවා නේවාසික ඉන්න හැට ප්‍රතිකාර කරන අපි දෙන උපදෙස් මත ප්‍රතිකාර කරන කණ්ඩායම දැන් අපි ගියමු පුර පළාතකින් හරි විදේශගතව ඉන්න කෙනෙක් ඔබ හොයාගෙන ඇවිල්ලා සමහර වෙලාවට අර දැන් මේ ප්‍රතිකාර ක්‍රමය කරගැනීමේ අවබෝධයක් නැත්නම් එතන නතර වෙලා ඉඳගෙන ඒ ප්‍රතිකාර විදේශගතය සමහරවිට අපි මෙහෙ බෙහෙත් යවනවා ආ යවනවා එහෙම අකුරිය මාර්ගයෙන් ඉන්න තැනට බෙහෙත් යවනවා නේද හා දැන් මේ වැදගත්ම දේ අර ලෙඩක් හදාගන්න එක නෙමෙයිනේ නිරෝගීකම ආරක්ෂා කරගන්න එක ලෙඩක් හදාගන්නේ නැතුව ඉන්න ක්‍රමවේදය මොකක්ද කියලා හොයාගන්න එක ඔයතුමා දැන් අද බොහෝ දෙනෙක් මේ අර්ෂස් කියන රෝගේ තමන් ළඟට අඬ ගහලා ගන්නවා දැන් කෙනෙක් අර්ෂස් රෝගියෙක් නොවී ඉන්න නම් කොහොමද ජීවත් වෙන්න ඕන නිවැරදි පිළිවෙල දැන් පොදුවේ ගත්තාම අර්ෂස් ලෙඩේ හදාගන්නේ නැතුව ඉන්න අපි කොහොමද මේ ආහාර පාන වලින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ පත්‍ය අපත්‍ය ආහාර පාන මොනවද ඒ වගේම අපි කොහොමද නිවැරදි ජීවන දර්ශනයක් හදාගන්නේ දැන් එහෙම කරන්න බෑ දැන් ඉන්න අර බලන්න ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් රැකියාවකම අපි ගියම ගියා කරන්නේ රාත්‍රී මුර සේවයක් මොකක් හරි ඉතින් රාත්‍රී ගිමරෝ අර්ෂස් වැඩි වෙනවා එතකොට කොහොමද යා පරිස්සම් වෙන්නේ? ඇත්තට පරිස්සම් වෙන්න බෑ. එහෙම නැත්නම් සීට් එකට තමයි වැඩ ගන්න සමහර අය කියන අපි ආහාර ගන්න වෙලාවකුත් සමහර ගා එකම ආයතනේ 10 මාර්ට් එක කාලයක්, 11 මාර්ට් එක කාලයක්, 12 මාර්ට් එක කාලයක් දෙකට විතරක් ගන්නවා කියලා කියන එක විදිය. ඒ රටාවන් වල ලොකු අඩුපාඩු තියෙනවා. නමුත් එවැනි අයට නම් අපිට සිද්ධ වෙනවා ඒගොල්ලෝ ගැන ඉවසන්න දරා ගන්න මොකද ඒගොල්ලන්ගේ රැකියාව බේර ගන්නත් අපේ. නමුත් දැන් නිවෙස් වල ඉන්න සමහර අය ඉන්නවා. අවබෝධයක් නැති නිසා අවේලාවේ ආහාර ගන්නවා. ඉතාලම නරක තත්ත්වයක්. තව කණ්ඩායමක් ඉන්නවා ආහාර ගන්න අතරේ වතුර බොනවා ආහාර අරන් ඉවරෙච්ච ගමන් වතුර බොන එකත් නරක තත්ත්වයක්. ඊට අමතරව අපි කිව්වොත් පුදුරේ පිටවීම වගේ දැවිලි වේදනා වගේ තියෙන කෙනෙක් අධික උෂ්ණ තීස්න ආහාර ගැනීම ඉතාලම මේකට අහිතකර තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව අපි කිව්වොත් සෙම තියෙනවා ආම්ල පිත්ත වගේ ගෑස්ට්‍රික් තත්ත්වයන් තියෙනවා. මලබද්ධය අරස සංකෘති වෙනවා කැසීම වගේ තියෙන වගේ කෙනෙක් අධික සීතල ආහාර ගැනීමත් මේකට ගැලපෙන්නේ සෙම වඩන ආහාර ගැනීම ගැලපෙන්නේ නැහැ. ඉතින් මේක ඔව් දැන් සමහර අය ඉන්නවා මේ අරසස් වලට සීතල ආහාර ගත්තොත් හොඳයි කියලා එහෙම පොදු හිතලා එහෙම හිතලා. ඒ දැන් සමහර අය ඉන්නවනේ වැසිකිලියක් නැති හින්දා එයා කාලා ගොඩාක් වතුර බොනවා. ඉතින් එයාගේ අපි බලන්න ඕනේ කපජ තත්ත්වයන් නම් එහෙම හරියන්නේ නැහැ. ඒකට තවත් මලබද්ධයම තමයි. දැන් මම දැක්ක ඔබේ පත්‍රිකාවක ඔබේ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හැම තැනකම ගහලා තියෙනවා මේ ඩිජිටල් බැනර් එක. ඔව්. ඒකේ මම දැක්ක මේ ගස් ලබු නේද? ගස් ලබු වගේ දේවල් ඒ වගේම මේ ඇතන් ධාන්‍ය වර්ග. සහ මේ පොලොස් වගේ දේවලුත් කන්න එපා කියලා තියෙනවා. කොස් වගේ දේවල්. ඔව් කොස් වගේ දේවල් කන්න එපා. ඒක මෙහෙම දැන් අපි කියමු ගස් ලබු දැන් අපේ ගමේ කාගෙන් හරි ඒවත් කියයි උකට ගල් ලබු ටිකක් කන්න කියලා. ගස් ලබු විරේචනයි. ඒ කියන්නේ බේසිකලි මල හොඳට පිට වෙනවා කියන එකේ නේ හැකියාව තියෙනවා සහ ආහාර දිරවීමේ හැකියාව තියෙනවා. නමුත් ගස් ලබු උස්නයි. ඒ වගේම තමයි මේ දැවිල්ල තියෙන කෙනෙක් ගස් ලබු කෑවම දැවිල්ල වැඩි වෙනවා. ඒ වගේ තමයි විටමින් C අධික ලෙස අනුභව කිරුවාම බුද අඟුරු වේගෙන් හට ගන්නවා. ඒ නිසාම ගස් ලබු කන්න එපා කියනවා.
දැවිලි වේදනා තියෙන අයට. ඊට අමතරව දැන් ධාන්‍ය වර්ග වගේ දේවල් වල රූක්ෂයි. අපිට වාත අඩසස් රෝගීක වගේ මල අධික මලබද්ධ තියෙන කෙනෙක් ඒ වගේ දේවල් කෑවොත් තඹපු විතර. එහෙම නැත්නම් ධාන්‍ය වර්ග ඇට ජාති සමපෝෂ වගේ දේවල් කෑම මලබද්ධ ඉක්මනින් හට ගන්න පාම් බනිස් වගේ දේවල්. ඒකට ඒ වගේ රෝගියාගේ දෝෂතාවය අඳුරගෙන යාට කියනවා මේ වගේ දේවල් වල කන්න එපා කියලා. ඒ වගේම ওই කපජ සෙම තියෙන කෑම දිරව ගන්න නැති අයට පෝස් වගේ දේවල් තෙල් බැදුම් වගේ දේවල් අපි ඒ රෝගියාගේ දෝෂතාවය අඳුරගෙන යාට කියනවා මෙන්න මේ ටිකෙන් වහ බලකින්න කියලා. නමුත් අපි ගාවරින බහුතරයක් ওই අන්නාසි අච්චාරු විස දැල්ලෝ කෙලවල්ලු බලමාලු මුරුංගදෙල් කිරියල ඒ වගේ වගේ වල කියලා තමයි එන්නේ. නමුත් ඒ වගේ වල කිඩ ඕනේ. නමුත් සමහර අය ඊට හැම වෙන වෙන කාරණා තියෙනවා. දැන් මෙතුමා අර්ශස් රෝගයේ වගේම මේ බගන්දරා කියන මේ ගුදගත රෝගයේ සුවපත් කිරීම සම්බන්ධයෙන් බොහොම ප්‍රසිද්ධත්වයක් දක්වනවා. එතුමාගේ තියෙනවා බොහොම වෙනස් විදිහේ ප්‍රතිකාර රටාවක් විශේෂ ඖෂධීය තෙලක් එක්ක බෙදුණු. ඔබ රෝගීන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සුව කරලා තියෙනවා. වීඩියෝස් පහ ඔතුමාට පෞද්ගලිකව පෙන්නුවා. තවම මේ බරපතලම මට්ටමේ මහා අර මේ ඇඟිලි අස්සට දාන්න පුළුවන් සිදුරු තියෙන බගන්දරා රෝගියෝ. ඇඟිලි තුනක් ඒක. ඇඟිලි තුනක් විතර දාන්න පුළුවන්. ඒ තුවාලේ ඇතුළට හිතන්නකෝ වේදනාව කොච්චර ඇද්ද කියලා කොහොමද මේ වැඩේ කරන්නේ මේ සිදුරක් වහන්නේ කොහොමද ඉතින් අරසසරම් ප්‍රතිකාර කරන් යනකොට සමහර රෝගීන් එනවා බගන්දරා ඉතින් ඇත්තටම මම මේ ගැන ගොඩාක් අධ්‍යයනයක් කළා බගන්දරා හැදෙන්නේ හේතු මොනවද බගන්දරා හැදෙන්නේ ඇයි ගොඩක් දෝෂතාවයන් වල මොනවද මෙතන ප්‍රශ්න තියෙන්නේ නිදාන ගන්ත ඔය හැම දෙයක්ම අධ්‍යයනය කරා ඊට අමතරව මම ගුරු ඇසුර ගිහිල්ලා මගේ තාත්තගේ මිතුරෝ ඒ වගේනොත් දැනුමක් ලැබුවා ලැබුණා අන්තිමට මම හොයාගත්ත මේකට රෝග නිදානයට ප්‍රතිකාර කරන අතරතුර මේ කුණ කැපෙන්න සාර නූලක් නොදා ඒ කුණ කපලා කොස්ස අයින් කරලා තුවාලය සුවකරන්න තෙල් සහ බෙහෙත් වර්ග බැඳීමේ. ඉතින් ඒක තමයි බගන්දරාගේදී මම ඔය පෙන්නපු වීඩියෝ වල තියෙන සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ වීඩියෝ වල තියෙන සාමාන්‍ය මේ එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ නේද? ඔබතුමා කිව්ව විදිහට ඔව් ඉතින් ඇත්තටම මේ අර කපල පොටලා සමහර බගන්දරා කපල පොටලා බට කෑලි දාලා විනාශ කරලා ගේනවා. ඒකෝර ටිකක් ඒක ටික වැඩේ වණ කරගෙන ඉන්න කොටලා ගේනවා. ඊට අමතරව එහෙම කපල පොටලා ගේන අයට දියවැඩියාවක් තිබුණාම පුට්ටක් ඇගේ ප්‍රතිශක්තියත් පොඩ්ඩක් හදන්න ඕනේ. තුවාල වේලෙන්නේ නැත්නම් ඉතින් ඒ වගේ. නමුත් බොහෝ කල් අපි ප්‍රතිකාර කරන්නේ නැහැ. අපි ගාට ඇවිල්ලා කියන අයගේ කතා ඇහුවාම පොඩ්ඩක් දිගයි. මම මෙච්චර කාලයක් බගන්දරාවට බෙහෙත් දෙන්න මට ඊයේ කොල්ලක් ආවා. ලොකු කාලයක් හන්දන අවුරුද්දක් තුනක් ඒක එහෙම අපි ප්‍රතිකාර කරන්නේ නැහැ බගන්දරා වලට. හැබැයි නීති පොඩ්ඩක් හදයි කියන්නේ දැන් ඔයතුමා දැන් අර්ශස් තියෙන කෙනෙකුට බගන්දරා හැදීමේ සෑදීමේ ප්‍රවණතාවයක් තියෙනවද? බගන්දරා හැදෙන්න අර්ශස් නැතුව හැදෙන්න පුළුවන්. අපි කන මාස් මාළු කට්ටක් අදෝ මාර්ගයේ ඇනිලා පැසවලා තුවාල වෙලා එහෙම නැත්නම් ගුදු මාර්ගයට යමක් දාලා කැසීමෙන් තුවාල වීමක් යම් කාරණා හේතු අස්සයන්ගේ උටුවංග පිටේ තැලීමකින් පහරක් ඇදීමකින් තැල්මකින් බගන්දරාවක් එන්න පුළුවන්. ඊට අමතරව අර්ශස් අංකුර ඒ කියන්නේ ප්‍රතිකාර නොකර සිටීමේ වෙලාවට පණු බෙහෙත් නොබී සිටීමේ යම් යම් හේතු සාධක අර අපි කියන අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවනේ කිරි පණු ගාය කියන එක. ඒකත් මේ බගන්දරා සහ මේ අර්ශස් රෝගයට හේතුවක්ද? බගන්දරාවට පණු ප්‍රශ්නයක් සම්බන්ධයි. ඔය ඕන බගන්දරා රෝගීන් අහලා බලන්න පොල් ලඟදී බගන්දරාව වැඩි වෙනවා. ආහ් සෙම තත්ත්වයක් වැඩි වෙනවා, පණු තත්ත්වයක් වැඩි වෙනවා. ඒ නමුත් අරසස් හැදෙන කිරිපණු සම්බන්ධයෙන් නේ සම්බන්ධයක් නැහැ. ආහ් එහෙම නැහැ. ඒ අරසස් තියෙන සබන කපජාරසස් රෝගීන්ට කිරිපණු වමාරු තියෙනවා. තියෙනවා. එයා දැන් කොහෙන් හරි බෙහෙත් අරන් එන්නේ. ඔව්. හැමතැනම බෙහෙත් අරන් එන්නේ. ඒකට එයාට පළවෙනි සතියේදීම සහතිකයක් එයාට දැනෙනවා. ඒවත් එක සංසන්දනය කරා මේක වෙනස. ඒ කියන්නේ පළවෙනි සතිය මේක යාට දැනෙනවා. සති ගාණක් යන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න අද බොහෝ දෙනෙක් පීඩා විඳින අර්ශස් රෝගයේ සහ බගන්දරා රෝග තත්ත්වය සම්බන්ධයෙන් අපි ඔබට මේ වැඩසටහනක් මේ විදිහට ඉදිරිපත් කළා. අර නියපොත්තේ කඩන්න තියෙන දේ පොරවෙන් කපනකම් ඉන්න එපා කියන්නේ මේ වෙනකොටත් ඔබට අර්ශස් රෝගී වෙන්න පුළුවන් නැත්නම් බගන්දරා රෝගී වෙන්න පුළුවන් මූලික රෝග ලක්ෂණ පහළ වෙලා ඇති. ඉතින් කල්යල් බලබලා ඉන්න එපා. අපි මේ වැඩසටහන කළේම මේ ඇතැම් අයගේ විශ්වාසයක් තියෙනවා මේ අර්ශස් නැත්තම් අර්ශස් රෝගී වෙන්න පුළුවන් නැත්තම් බගන්දරා රෝගී වෙන්න පුළුවන් මේවා මේ සිංහල මේ හෙළ බෙහෙත් වලින් සම්පූර්ණයෙන් සුව කරන්න බෑ කියලා. ඉතින් අන්න ඒකට උත්තරයක් විදිහට තමයි අර්ශස් රෝගීන් අතිවිශාල ප්‍රමාණයක් සුවපත් කරපු වෛද්‍යවරයෙක් අපි ඔබ හමුවට අරගෙන ආවේ.